අයුබෝවන් මං අද හදන්න යන්නේ එග් සැලඩ් එකක්. මේ තියෙන්නේ අපිට ඒ සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය. අපි දැන් බලමු මේ සැලඩ් එක කොහොමද හදාගන්නේ කියලා. එම් අපි භාජනය ක්ලිපේ තියෙන බිත්තර ටික තඹ ගන්න ඕනේ. අපි බිත්තර ටික තඹ ගනිද්දි බිත්තරේ වැහෙන විදිහට වතුර දාලා ඒකට ලුණු කුඩු තේ හන්දක් විතර එකතු කරලා තියෙනවා. ඒත් එක්කම දැන් මේ බිත්තර පහ විනාඩි 5ක් විතර හොඳට තඹ ගන්න ඕනේ. දැන් විනාඩි 5කට විතර පස්සේ අපේ බිත්තර ටික හොඳට තැඹිලා තියෙනවා. අපි දැන් මේක භාජනයකට අයින් කරගන්න ඕනේ. මුලින්ම අපි අපේ බිත්තර ටික සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ ලුණු ටික කපා ගන්න ඕනේ. ලුණු අපි කීයට තමයි කපන්න ඕනේ. ඊළඟට අපි බෙල් පෙපර් ටික කපා ගන්න ඕනේ. මම අද ඔයගොල්ලන්ට පෙන්නන්නට මෙතන කලර් තුනක බෙල් පෙපර් සෑම් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති නම් මේක තනි පාටක බෙල් පෙපර් එක ගෙඩියක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ ගෙඩි තුනෙන් සම්පූර්ණ ප්‍රමාණයම අපි දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ ලොකු ගෙඩියකින් හතරෙන් එකක වගේ ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ පාට තුනෙන්ම හතරෙන් එකක වගේ ප්‍රමාණයක් තමයි මම පාවිච්චි කරන්නේ. මේ විදිහට කීනියට බෙල් පෙපර්ස් කපා ගන්න ඕනේ. කොළ පාට ගෙඩිය පොඩි ගෙඩියක් හින්ද මම ගෙඩියෙන් භාගයක් කරගත්තා. පාට ගෙඩිය මේ විදිහට හතරට කපලා මෙන්න මේ පංගුවක් තමයි මම අද පාවිච්චි කරන්නේ. දැන් මම මේ රතු පාට ගෙඩිය කපා ගන්න යන්නේ. ඒකත් මං අර කහපාට ගෙඩිය වගේම හතරට කපලා හතරෙන් කොටසක් ගන්නවා. මම බෙල් පෙපර්ස් ටික ඔක්කොම කපා ගත්තා. මේකත් අපි වෙනම එකතු කරනවා මේ භාජනයට. ඒත් එක්කම අපි දැන් අපේ බිත්තර ටික කපා ගන්න ඕනේ. මේ විදිහට මුලින්ම මැද්දෙන් කපලා කහමදේ මේ විදිහට අයින් කරගන්න ඕනේ. කරෙමින් පොඩියට කපා ගන්න. ඒ ලුණු බෙල් පෙපර් කපලා දාපු භාජනයටම දාගන්නවා. දැන් මේ විදිහට අපි මේක මුලින් කවලම් කරගන්න ඕනේ. අපි මේකෙන් කහමද ටික මුලින්ම අයින් කරලා කපා ගත්තේ නැත්නම් කහමද ටික පොඩි වෙලා යනවා හොඳටම. මේකට ලුණු සල්පයක් එකතු කරනවා. මේක ඔයගොල්ලන්ට රසයේ හැටියට එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම ගම්බෙලිස් එකතු කරනවා. මේ මිශ්‍රණය අපි හොඳින් කවලම් කරගත්තට පස්සේ
කහ මද ටික මේ ආකාරයට පොඩියට කැඩෙන විදිහට කපා ගන්න. ඒත් එක්කම මම පාස්ලි කොළ පොඩ්ඩකුත් කපා ගන්නවා. මේක අත්‍යවශ්‍ය නැහැ. ඔබලන්ට තියනවා නම් විතරක් ගන්න පුළුවන්. අද ඔබලන්ට කියලා දෙන්නේ ප්‍රධාන මුදවල් හතරකින් හදන්න පුළුවන් කෑම. මේක තියෙන අමතර මුදවල්. ඒක නිසා මේක අත්‍යවශ්‍ය නැහැ. මම දැන් පාස්ලි කොළ ටිකක් මේකට එකතු කරගන්නවා. ඒත් එක්කම අන්තිමට මම මේකට මයනීස් ටික එකතු කරගන්නවා. එකතු කරගෙන මේක හොඳට කවලම් කරගන්න ඕනේ. ඕගොල්ලන්ට පේනවා ඇති අපේ සලාද දැන් මේ විදිහට අපි හදාගෙන තියෙන්නේ. මේවා ටික ඔක්කොම හොඳින් කවලම් වුණාට පස්සේ තමයි අපි අන්තිමටම විතර කහමද ටික එකතු කරන්නේ. නැත්නම් ඒක ගොඩක් දිය වෙනා වගේ මේ සලාද ඇතුලේ පේන්න අපේ යනවා. මේක අපි නිකන් උඩින් වගේ මෙහෙම කවලම් කරගන්න. තියෙන්නේ අපි අද හදාගත්ත බිත්තර සලාදය. ඔබලා මේ වගේ තවත් රසවත් කෑම ජාති හදන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න. මේක රසවත් වගේම ගුණවත් ආහාරයක්. ඔබලා මේක හදලා බලන්න. ස්තුතියි.